පාතාලය මඩින්න යතුරු පැදි 50 කණ්ඩායම වැඩපටන් ගන්නවා. මේ පාතාල අපරාධ මැඩපැවැත්ම සඳහා විශේෂ කාර්ය බලකා පුහුණුවලත් පොලිස් නිලධාරීන් 100කින් සමන්විත යතුරු පැදි කණ්ඩායම් 50ක් ඊයේ තමන්ගේ රාජකාරී කටයුතු ආරම්භ කළේ ඒ ආකාරයට. මේ දිවයිනේ වාර්තාව පාතාලයට පන්න පහර දෙන යතුරු පැදි බලකාය පාරට හරිදේට ඔබව අපි රකින්නවා ඇමති ටිනාන් සහතිකයක් දෙනවා. හේමන්ත රන්දුනෝ සහ සුමිත් පුතුපිටිය වාද්දුවේ සිටගෙනන වාර්තාවක එය දක්වා තිබෙන්නේ. මීළඟට යමු ඇමති ටිනාන් අලස්ගේම ප්‍රකාශයකට. කුඩු පාතාලේ වෙනසීම පවක් නෙමෙයි, බය නැතුව වෙඩි තියන්න ඇමති ටිනාන් දෙන සහතිකය ගෑන් සූර්යාරච්චිත් සුමිත් පුතුපිටියත් වාර්තා කරන්නේ. මේ රට විනාශ කරන කුඩු පාතාලකරුවන් විනාශ කිරීම පවක් නොවන හේයින් ඒ ඉලක්ක වෙත යාමේදී බය නැතුව අතේ තියෙන ගිනි අවිය පාවිච්චි කරන්නයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිනාන් අලස් ඊයේ පොලිස් නිලධාරීන්ට උපදේශයක් ලබා දී තිබෙනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ බස්නාහිර දකුණු පළාත්වල පාතාල අපරාධ මැඩපැවැත්ම සඳහා කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා පුහුණු කඳුරේ පුහුණුවලත් පළමු සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරීන් සිය දෙනෙකු විසිර යාමේ උත්සවයකට සහභාගී වෙමින් අපේ ඉලක්කය පොලිස් නිලධාරීන් සියලු දෙනාම දන්නවා මත්කුඩු ජාවාරම්කරුවන් පාතාලයන් මේ රට විනාශ කෙරුවා. එම් පාතාලයන්ගෙන් මේ රට බේරා ගන්න අද දින සිට මේ යතුරුපැදි කණ්ඩායම කැපවෙන්න ඕනේ. අපේ ඉලක්කය වෙත යන්න ඕනේ. හරිදේට විතරක් ගිනි අවිය පාවිච්චි කරන්න අපි ඔබ වෙනුවෙන් ඒ සඳහා පෙනී සිටිනවා. ඒ වගේම මෙවැනි ඉලක්ක වලට යාමේදී වැරදි දේවල් කරන පොලිස් නිලධාරීන්ට එරෙහිවත් අපි තදින් ක්‍රියාත්මක වෙනවා කියලයි ඇමති ටිරාන් අලස් ප්‍රකාශ කර තිබෙන්නේ. එනිසා බය නැතුව වෙඩි තියන්න කියන සහතිකය ඇමතිවරයා දෙනවා. බය නැතුව වෙඩි තියන්න කියන්නේ හරිදේට වැරදි දේට නෙමෙයි. හරිද? වෙඩි නොතියා ඉන්න, අනිත් පැත්තෙන් ඩීල් එකක් ගන්න, අත යටින් සල්ලි කීයක් හරි ගන්න, පාතාලෙත් එක ඩීල් දාන්න, ඒවට නෙමෙයි. ඒවට no chance.